වරදිගේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියට රෙහන් තමන්ගේ අම්මගෙන් අහන දෙයක් සම්බන්ධව. ඒ සරණගේ අම්මයි තාත්තයි ආවට පස්සේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලේ අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබුණා. විශේෂයෙන්ම සරණගේ අම්මයි තාත්තයි ලොකු බයකින් හිටියේ ඒ රෙහානුයි සරණේ නැවත වතාවක් එකතු වෙන එකක් නැහැ කියලා. ඉතින් කොහොම වුණත් රෙහන්ගේ මාලේ, ඒ කියන්නේ සරණට අරන් දීපු මාලේ පවා ළඟ තියාගන්න කියලා විල්සන් නයන කිව්වා. මොකද රෙහන් නැවත වතාවක් සරණව බාර නොගත්තොත් ඉස්සරහ ජීවිතයට මුහුණ දෙන්න ඒකට අවස්ථාවක් හදාගන්න පුළුවන් වෙයි කියලා මේ තාත්තාම විශ්වාස කළා. හැබැයි ඒ වුණාට සරණේ අවංක විදියට වැඩ කරපු නිසාම අද වෙනකොට රෙහන්ව බන්ටිට ලැබුණා. දැන් බන්ටි විදියට, ඒ කියන්නේ තමන්ගේ ඇත්ත ජීවිතයේ විදියටම බන්ටිට ජීවත් වෙන්න පුළුවන්. ඒ ගැන සතුටින් තමයි බන්ටි ඉන්නේ. හැබැයි යාළුවන්ට නම් අවිනිශ්චිතතාවයක් තියෙනවා. හැබැයි ඔයාට මතක ඇති, ඒ තමයි රෙහන් කියනවා කට්ටියත් එක්කම තමන්ගේ ගෙදර ඇවිල්ලා යන්න එන්න කියලා. ඉතින් දැන් ඉදිරියට බන්ටිගේ අම්මා තාත්තා බණ්ඩල ඇතුළු හැමෝම කෑමකට යනවා රෙහන්ලයි ගෙදර. ඉතින් ඒ ගියාට පස්සේ කෑම්බියම් පිළියෙල කරන්නේ රෙහන්ගේ අම්මා නංගි, ඒ වගේම ආර්යසේන. ඉතින් දැන් කෑම ඔක්කොම ලෑස්ති වෙලා ඉවරනහම රෙහන් ඇවිත් අහන්නේ අම්මටයි තාත්තටයි කෑමට එන්න කියන්නද කියලා. ඉතින් කොහොම හරි මෙතෙන්දි අනිවාර්යයෙන්ම රෙහන්ගේ අම්මයි නංගි ඒකට අනුමැතිය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කාලෙකට කලින් පොහොසත් කට්ටියෝම හොයපු මේ කට්ටිය මෙන්න මේ දුප්පත් කට්ටියත් එක්ක පෑහිලා එකට ඉන්නේ. හරිම සතුටින් භවනාන් අපි හැමෝටම පෙනේ. ඉතින් මිනිස්සුන්ට සම්බන්ධකම් පවත්වන්න සල්ලි බලේ හෝ වෙන කිසිම බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක මෙතනින් ඔප්පු වෙනවා. සහ රෙහන්ගේ පවුලේ කට්ටිය ඔප්පු කරලා පෙන්නවා. නෑදෑයන්ට, යාළුවන්ට හැමෝටම බයෙන් හිටපු රෙහන්ගේ අම්මා දැන් ඒ කිසිම දෙයකට බය වෙන්නේ නැහැ. මොකද තමන්ගේ පුතා සතුටින් ඉන්නවා නම්, තමන්ගේ පවුලේ කට්ටිය සතුටින් නම් ඒක ඊට වඩා දෙයක් දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලයි රෙහන්ගේ අම්මා විශ්වාස කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම රෙහන්ගේ අම්මා බන්ටිලාගේ අම්මා තාත්තාත් එක්ක නෑදෑකම් පවත්වන්න කිසිම ලැජ්ජාවක් ඇති කරගන්න එකක් නෑ. මොකද අර පොහොසත් රුක්ෂාන කරපු දේවල් වල හැටියට මේ ඇත්ත දුප්පත්කම තිබුණ කෙනා කොහෙත්ම රෙහන්ගේ ජීවිතයට හානියක් නොකරපු නිසා අනිවාර්යයෙන්ම ඒ බන්ටිට ආදරය කරන්න මේ අම්මා කටයුතු කරනවා.